विजय कुमार घातने परम सत्य लुकम बुरा मुल्वाण अतर उदे दवा दिखट विर अभी कथा उदेगीट वे उन्न तवे क्या ඒක ගැනව පරීක්ෂණ කණ්ඩායම ඒකේ වුණනම් ඔබටත් ගිහිල්ලා මේක පොඩ්ඩක් වාර්තා කරන්න පුළුවන් මේක මොකද උනේ කියලා BBC කිටපු මාධ්‍යවේදී අසම් මමින් වර්තමානයේ න්ියුස් වය වෙබ්සයිට් එක කරන්නේ අසම් මදනේ ඔහුවත් මාධ්‍ය රුමු කරන්නේ ඔබ උපුල් සන්දසන්නස්ගල යහපන්ති උගන්වනවා මම මෙහපන්ති උගන්වනවා අපි දෙන්නම එකහුව වෙලා නවරසෙන් ප්ලේන්ටි අප්පුණා රේඩියෝ චැනල් කීයක් පඩිගෙවලා තියෙනවද පහුගිය මාස 3-4 වහන්න ඔන්න මෙන්න තියෙනවද ඔන්න මෙන්න තියෙනවා තියෙනවා විකුණන්න ඔබට සල්ලි දෙනවා ඔබටත් ගිහිල්ලා ගන්න පුළුවන් රේඩියෝ චැනල් එක ටෙලිවිෂන් ස්ටේෂන් කීයක් තියෙනවද පඩි නොගව තියෙනවා ඔබට ඔබට ලයිසන් දීපු චැනල් එකක් නැහැ ඒත් ඔබ චැනල් එක හොයාගත්තා प्लेटफॉर्म अद इंटरव्यू लक्ष तुनाने बलो सामान्य टेलीविजन स्टेशन मंगिता लक्ष तुना बल लंका न्यूज जर्नलिस्ट पीएचडी संपूर्ण नाम रंग प्रसन्न कलंसूरी इपदुने होरन पासलगी मुलिम पासलगी पिलियंदल सोमवीर चंद्री विद्यालय शिष्यते पासला कोलंबानंद विद्यालय दहम पासल उद्गिया महारगम श्री वज्रजान दहम पासल रेकियावल रेकियाव माध्यवेदीन खवदावत विश्राम गन्न है कीनो अभी तामत माध्यवेदी किल कीनो වෘත්තිය රැකියා මොකක්ද වෘත්තිම වශයෙන් මුලින්ම සම්බන්ධ වුනේ ජනමාධ්‍ය වේදිකාවක් විදියට මොනවටද ප්‍රවෘත්ති කලාවට හැමදාමත් මං හිටියේ ප්‍රවෘත්ති කලාවේ ඉතින් තාමත් මම වැඩි නිපුණතාවයක් කැමැත්තක් දක්වන්නේ ප්‍රවෘත්ති කලාවට අධ්‍යාපන සුසුකම් අධ්‍යාපනයේ අවසානයේ දක්වාම ගියා ආචාර්ය උපාධියක් දක්වාම ගියා පෞලි විස්තර නංගීමමයි नंगी नीतिज्ञवरिया अत्यतिमुदी कर मगे मव माध्यवेदिनिया सोमादेवी परण्याप मम एकदा समस्या अनु एके मे गिया माध्यवेदी तात मुलिमरसावपटंगरती है मिहिर पात्री ईट पास महतने अत्तपात्री तडगल्लती श्रीवर्धन महत्या लेखा उसकी काले तमई सी एस कल्ला परिपालन सेवे दिशापति वर एक पत्ता मटा तुना नंगिट नंगी लबेन्न मास हतक अम्मट अम्म की प्रेग्नसी नंगी बड़ी ने कुटम तात मीए ई थिंक पौली विश्व होता मंग अहलती मम तात की मिनी पेटी अट हंगी मुतंग से लंकला मट और तुना मम दात मे गिया थिंग मट पशुकालीन हित आता हितोदेनो मे एगोलो अंडा बल हिटिया मंग तात मिनी पेटी अट हंगी मुत्ता से लंकल ये हंगी मुत्ता से लंकले दंगिन्न मे रजे मुद्रणालय दिनपति अति गंगा नीलियन गेम तुम हिटी आप गेट उड़गे अभी दिन हर से लंकन अभी दिन समवायस्वी ගංගානි අක්ක මම ළඟදී හම්බෙලා මයින් ඇහුවා මතකද අපි සෙල්ලම් කරපුවා කියලා ජීවිතේ ලැබුණු ඇගෙයිම් ඇගෙයිම් නහුවක් ලැබුණා අන්තිමටම ලැබුණු ඇගෙයිම තමයි තමයි අර ලෝකේ මාධ්‍ය නිදහස සඳහා වන සම්මානයට මගේ නම යෝජනා වෙලා තිබුණා ලෝකේ මතන 310ක් විතර තිබුණා රටවල් 60කින් ඒකෙන් අවසාන 5 දෙනා වෙනුවෙන් මමත් වගේ නමත් ඉදිරිපත් වෙලා තිබුණා ලැබුණු ලොකුම අන්තර්ජාතික ගේම එහෙමයි ලංකාවෙන් සෑහෙනක් තියෙනවා ඉතින් ඒ ලැබිලා තියෙනවා කියනටත් බැරි තරම් ඔව් ඒක මතක තියාගන්නත් බෑනේ ඔච්චර බොහොම ආදරෙන් පිළිගන්නවා ස්ටෑන්ඩ් බයි විත් ලහිරු වැඩසටහනට ආචාර්ය රංග කලන්සූරිය මහත්මයා බොහොම සුදුයි විශේෂම දැන් මෑතකදී අර කිව්වා වගේ මතනේ ලෝකයේ මාධ්‍යවේදීන් වෙනුවෙන් නැගූ හඬ වෙනුවෙන් අවසන් 5 දෙනා අතරට නාම යෝජනා වුණා නේ ඔව් නම් පහ එතන මේ 5 දෙනා අතර සංවිධාන තුනක් සහ පුද්ගලයන් දෙන්නෙක් හිටියා
दिनागे दकुन सुडाने माध्यवेदी अनित के नाम मगे नम योजना के लिबुने श्रीलंका सतुटू थिंग हेम कनकटिन लिच සහ බොහොම ස්තුතියි අපේ ආරියුම බාරගත්තර වැඩසටහනට සහභාගී වෙන විශේෂයෙන්ම දැන් අපිත් මේ තරුණ මාධ්‍යයේ ඉන්න නියුතු පුද්ගලයන් හැටියට මම දැන් ලංකාවේ වැඩිම මාධ්‍යයට තරුණෙන් බිහි කරපු කෙනෙක් ඔබ ඇවිල්ලා යොමු කරපු කෙනෙක් ඔබ ඇවිල්ලා මම අහලා තියෙන විදිහට සහ දන්නා දැකීම එක ඊට කලින් කියන්නකෝ දැන් ඔබතුමා සාමාන්‍යයෙන් තොරතුරක් විශ්වාස කරන්නේ කොහොමද කියන්නේ තොරතුරක් ප්‍රවෘත්තියක් බවට පත් කරන්න පුළුවන් නේ ඒක ඒක ප්‍රොසෙස් එකක් ඒක ක්‍රියාදාමයක් කියන තොරතුරක් ලැබුණු පමණින් අපි ඒක පළ කරන්නේ නැහැ. තොරතුරක් දැනගත පමණින් නිවුස් එකක් බවට පත් වෙන්නේ නැහැ. දැන් මාධ්‍යවේදියෙක් විදිහට ඔබ මයින් ඇහුවොත් ඔබ කොහොමද තොරතුරක් දැනගත්ත ගමන් මේක ප්‍රවෘත්තියක් බවට පත් කළ යුතුද නැද්ද කියලා එක්කෝ මේක ඇත්තද නැද්ද කියලා නැහුවේ. ඔකට හොඳම කතන්දරය කියන්නේ බුදුන් වහන්සේ කාලාම සූත්‍රය. අපි ඕක ඔය මාධ්‍යවේදීන් පුහුණු කරන්නත් පාවිච්චි කරනවා. ඒ කියන්නේ තොරතුරක් යමක් දැනගත්ත පළියට විශ්වාස කරන්න එපා කියන එක. පරම්පරාවෙන් ආව පළියට පොතේ තිබ්බට ගුරුවරයා කිව්වට දෙමව්පියෝ කිව්වට බුදුන් වහන්සේ කාලාමරුන්ට කියන ඔය කියන කිසිම දෙයක් පිළිගන්න එපා. තමුන්ගේ නැනපමණින් අහලා විසඳලා තමුන්ගේ දැනුම මට්ටමින් හරියනවනම් තමුන්ගේ මට්ටමට ගැලපෙනවනම් අන්න පිළිගන්න. ඒක තමයි ඉතින් හොඳම දෙන්න තියෙන හොඳම උපදේශය. මේ තොරතුරක් දැනගත්ත පමණින් ඒක විශ්වාස කරන්න එපා. සහ මාධ්‍යවේදී ඊට පස්සේ ප්‍රොසෙස් එකකට යනවා තොරතුරු ලැබුණායින් පස්සේ අපි ওই නිවුස් එකක් කියන්නේ සාමාන්‍යයෙන් ලහිරු ප්‍රශ්න 6කට උත්තර දීමක් ප්‍රශ්න 6කට කියන්නේ අපි ඔකට කියන්නේ මේ ප්‍රවෘත්තිකන මාධ්‍යවේදී නම ඔක දන්නවා මේ 5 W's and 1 H W අකුරු පහකටයි 1 H අකුරකටයි උත්තර දෙන what when where who වගේ W පහයි අර පළවෙනි H එක තමයි how කියන්නේ මොකද්ද උනේ කවුද කලේ කොතනදද කවද්ද ඔය ප්‍රශ්න 6ට උත්තර දෙන එක තමයි ප්‍රවෘත්තියකින් කරන්නේ. හැබැයි ඔය ප්‍රවෘත්තිය 6ට උත්තර දෙන්න පුළුවන් නම් ඒක සත්‍යයක්. ඒක හරි. 6ටම හැබැයි හරියට උත්තර දෙන්න ඕන. හැබැයි ඔය what කියන එක අපි දන්නවා මොකද වෙලා තියෙන්නේ ඝාතනයක් කියත හැකි. when කවද්ද කොතනද where කියන්නේ කොතනද. ඔය what when where එකට අපිට හොඳට උත්තර දෙන්න පුළුවන්. මහරගමදී අද උදේ බෝම්බයක් පුපුරා ගියා. ඒක ඇචරයි. who did it කවුද කළේ අන්න ප්‍රශ්නයක් එනවා අපි දන්නේ කවුද කියලා ඈ how කොහොමද කලේ එතකොට ඔය ඔය සමහර ප්‍රශ්න තියෙන අපිට උත්තර දෙන්න අපි දන්නේ එහෙනම් ප්‍රවෘත්තියක සත්‍ය විතරම නැහැ අර්ධ සත්‍ය තමයි තියෙන්නේ කියන්නේ සම්පූර්ණ සත්‍ය නැහැ සම්පූර්ණ සත්‍ය තියෙනවා නම් අර ඔක්කොම මාධ්‍ය විදිහකට මම දැනගන්න ඕනේ මම දැනගෙන තමයි මම ජනතාවට කියන්න වෙන්නේ දැන් අදත් අපි දන්නේ නැහැ නේ කෙනඩියෝ මැරුවේ කොහොමද කියලා අවුරුදු 50ක් ගියේ බිරාසිල් බුත්තු මැරුවේ කොහොමද කියලා දන්නේ ලංකාවෙත් ඒ වගේ ඝාතන කොච්චර තියෙනවද උත්තර නැති ඝාතන එතකොට ඒව නොදන්න මං කොහොමද මිනිසුන්ට ඒක ඇත්තයි කියලා කියන්නේ මං දන්නේ විජය කුමාරතුංග ඝාතනය වුණා කියන එක විතරයි ඒක මං දන්නේ පොල් හේඟොඩගේ ඉස්සරහා අහවල් දවසේ ඒව අර ෆැක්චුවලි කරෙක්ට් නිවරද්‍යතාවයේ තියෙනවා කවුද මැරුවේ ඇයි මැරුවේ ඒවට උත්තර තියෙනවා पोलिस पोत्तुल तीन एवं मेनिपुलेट कर मम्मी दोस अक्की लोके विन देवा लोके हाई प्रोफाइल घातने बेलू हम एवा पोत्तुल तीन एतनेमी हर ये तो मेम का मेधवसल न्यूज की अने प्रधान दयाकनी ඒතින කොවිඩ් එක ඇතුළේ වුණත් මේ නිවුස් නේ තියෙන්නේ. ඒක ලංකාවේ ඇතුළේ ගත්තොත් ඕනතරම් ප්‍රධාන මාධ්‍ය ආයතන තියෙනවා. ඊට සමගාමීව සමාජ මාධ්‍ය තිබෙනවා. මේ වගේ YouTube channel තිබෙනවා. සහ ඊට පස්සේ web තිබෙනවා. ඒක මේකට උත්තර දෙන්න අපි කොහොමද දැන් මේක බලන පුරවැසියෙක් පුද්ගලෙක්. ඒක ඔවුන් මේ නිවුස් එකක් කියන දේ බාර ගන්න ඕනේ තොරතුරක් හැටියටද නැත්නම් මේ සත්‍ය වූ දෙයක් හැටියටද? විශේෂම තොරතුරක් විදියට. ඒ කියන්නේ පරම සත්‍ය ප්‍රවෘත්ති වල නැහැ. කොයිවත් නැහැ. කවුරු හරි channel එකක් කියනවා නම් අපි කියන්නේ පරම සත්‍යයි කියලා ඒ තමයි ලොකුම බොරුව. ඒක තමයි ලොකුම බොරුව. මොකද පරම සත්‍යය කියන්න බෑ. කොහොමද අපි සත්‍යය කියන්නේ අපි දන්නේ නැණි. එහෙනම් කිසිම channel එකක් කවුරු හරි කියනවා නම් අපි කියන්නේ පරම සත්‍යයි කියලා. ඒක තමයි ලොකුම බොරුව. දැන් මේ දවස්වල කියන්නේ තාමත් ඔය NASA එකෙන් හදට ගිය එක බොරුයි කියන්නේ. ඔව් ඉතින් කොච්චර එහෙම වෙනවද? එහෙම කොච්චර එනවද? හොයාගත්ත ග්‍රහලෝක බොරුයි කියනවා. ඉතින් දෙන්නේ අපි මේ කොහොමද ඇත්ත ප්‍රවර්තා කරන්නේ? මං හැමදාම ගන්න උදාහරණේ තමයි කෙනඩි ඝාතනය. කෙනඩි ඝාතනය දන්නේ ඇත්තටම ඇත්ත දන්නේ හතර පහ දෙනා. ඉතාලම ලෝකේ. මේ අතියඟිලි ගන්නත් අඩු පිරිසක් තමයි කෙනඩි වගේ මැරුවේ ඇයි කවුද මැරුවේ කියන එක දන්නේ.
ඔබතුමාගේ ජීවිතයේ තියෙනවද ඒ වගේ කවුරුත් දන්නේ නැති තුන් හතර දෙනෙක් දන්න සත්‍යයන් ඇත්තවල්? ඔව් සෑහෙන්න තියෙනවා නේද කියන්න බෑනේ. ඒකනේ තුන් හතර දෙනෙක් පමණක් දැනගෙන ඉන්නේ. දැන් මම දන්නේ නැති ඔබතුමා තමයි ලංකාවේ නිව්ස් ජර්නලිස්ට් කෙනෙක් හැට PhD එක තියෙන්නේ. ඔව් එකම කෙනා. ඒක මම ආඩම්බර වෙනවා එකාතකින් මොකද ක්ෂේත්‍රයට වෘතියට අපේ මේ වෘතියේ හැටියක් තමයි ලහිරු. අපි මේ නිව්ස් රූම් එකට ගියාම අපි මේ බයි ලයින් එකට ඕගොල්ලෝගේ නම් ෆ්‍රේම් එකට ඇඩික් වෙනවනේ ඔකට. ඔකට ඇඩික් වෙනවා. ඕක ඉතින් සියල්ල දත් කියලා පටන් අරගෙන එතනින් එහා අධ්‍යාපනයත් ඉවර කරනවා. මම ඕක දිනමිනේ 1990 ප්‍රවෘත්ති 90 91 කාලේ ප්‍රවෘත්ති කාමරයට ගියාම මුලින්ම යන දිනමිනේටද? දිනමිනේ. අම්මා නිසාද? අම්මා කැමති වුණේ නැහැ මම මාධ්‍ය වේදිකාවක් වෙනවට. මොකද මේ මාධ්‍ය කර්මාන්තයේ ඉන්න අයගේ හැසිරීම රටාව දිහා බලලා අම්මා මට පොඩි කාලේ ඉඳන්ම කිව්වා උඹ නම් මේ ෆීල්ඩ් එකට එන්න එපා කියලා. එතකොට අම්මා නිතරම මාව උත්සාහ කළේ වෙන වෘත්තියකට යවන්න. නමුත් අම්මට පිළිකාවක් හැදිලා ටිකක් අම්ම ගෙදර අමාරුකම් එනකොට මම පොඩි කාලේ ඉඳන්ම හම්බ කළා ලහිරු. මම 6 7 පන්ති 7 8 පන්ති වල ඉඳන් මම පහේ ශිෂ්‍යත ළමයින්ට ටියුෂන් දෙනවා. කියන ගෙදර තිබ්බ මේ ආර්ථික ප්‍රශ්නත් එක්කද නැත්තම් ඒ මගේ හැටියක්. ඉතින් මම අම්මට වඩා හැමදාම හම්බ කළා. අවුරුදු 8 මේ sorry 8 පන්ති. 8 පන්ති නෝට මම අම්මට වඩා හම්බ කරනවා ටියුෂන් කරලා. මට මුලින්ම ওই අවස්ථාව දෙන්නේ KRSing කියන ගුරුතුමා. එතුමා ඉතින් මාව පොඩ්ඩක් ওই තීරුම් අරගෙන මට පොඩි පන්ති දෙනවා කරන්න කියලා. ඕ ලෙවල් කළායින් පස්සේ මට දුන්නා ඕ ලෙවල් ඉරුණායින් පස්සේ මට දුන්නා 7 8 9 10 පන්ති පොඩ පොඩ කරන්න. මම ඉතින් එක එක දේවල් ගන විද්‍යාව ගන්නවා, ගණන් ගන්නවා, වාණිජු ගන්නවා. අමදවුරු කියලා සර් කෙනෙක් හිටියා, ගාමිණී රණසිංහ කියලා සර් කෙනෙක් හිටියා. ඒ සර්ලා මට පන්ති දෙනවා කරන්න කියලා. මම හොඳට හම්බ ගන්නවා. ඒ ලෙවල් කරන කාලේ මම උදේ ඉස්කෝලේ යනවා ආනන්දෙට. ගිහිල්ලා යනකොට බෑග් එකේ තියෙනවා වෙනම ඇඳුම් කට්ටලයක්. අරගෙනලා මේ ඉස්කෝලේ ඉවරනෙන් පස්සේ කාලා බීලා අර සුදු ඇඳුම අයින් කරලා වර්ණ ඇඳුම ඇඳගෙන යනවා රොටරි ක්ලාස් කරන්න. උපුල් ශාන්ත සන්නස් ගල එහා පන්ති උගන්වනවා, මම මෙහා පන්ති උගන්වනවා. අපි දෙන්නම එකහුවෙලා නවරසෙන් ප්ලේන්ටියක් බොනවා. මේ අපි ඒ කාලේ මම හොඳට හම්බ කළා. මේ අම්මට වඩා හම්බ කළා අර කිව්වා. ඉතින් ඒ ලෙවල් කරලත් මම සාමාන්‍යයෙන් ඊට පස්සේ ඒ ලෙවල් කරලා දැන් අම්මටත් ටිකක් අමාරුයි, ආර්ථිකයක් නැහැ, ගෙදර අම්මට රස්සාවට යන්නේ නැහැ, පාර සිද්ධ වුණා රස්සාවට යන්න. මොකද දෙමෝ මේ දරුවෝ ලා ගන්නවා ලේක් හවුස් එකට. ඒක ප්‍රතිපත්තියක් විතර ලේක් හවුස් එකේ තිබුණා. ඒක අදරත් තියෙනවද? මං හිතන්නේ තාම තියෙනවා. දරුවන්ට රස්සාව දීමේ ප්‍රමුඛත්වය ලේක් හවුස් ආයතනය දෙනවා. ඉතින් ඒ අනුව මටයි ඔය කවුඩානි පීදස් පෙර මහත්තයාගේ දුව, උපාලිය අයිද සිල්වා මහත්තයාගේ දුව අපි ඔක්කොම එක කණ්ඩායම. අපි අම්මා කිව්වා ජය බෑ, පත්තරේට බෑ. ප්‍රොඩක්ෂන් එකට යන්න කියලා. ඒ කියන්නේ මේ අර තාක්ෂණ අංශය. මොකද මම මැත්ස් නිකලෙත්. ඉතින් මම ෆයිල් එකක් හදාගෙන ඉන්ටර්වියු එකට ගියා රාමනුජන් කියලා මහත්තයෙක් හිටියේ චීෆ් ඉන්ජිනියර් ලේක් හවුස්. ඒ කොයි කාලේද? 90 90 අග. ඒතරම ඉරල් කළා විතරයි. ඉතින් ඊට පස්සේ මේ හැබැයි මට මොකක් හරි හේතුවක් නිසා මම පරණ ලියපු පත්තරවල ලියපු ලිපි ටික තරන් ගියා. රාමනුජන් මහත්තයා ගාවට. ඒ මොනස ඇති මාව ඉන්ටර්වියු කළා, ඔක්කොම කළා. අන්තිමට මම එන්න හදලා ගියා මම ලියපුවක් තියෙනවා පොඩ්ඩක් බලන්න කියලා ඒක පෙන්නවා. පෙන්නුවෙන් පසු ලුවත ගහනකො ඔයා මොකද ඔයා මේ වැඩි තැනට ඇවිල්ලා තියෙන්නේ. ඔයා වහාම දිනමින කතුරු හම්බෙන්නේ කොහා ගිහිල්ලා. එතන අම්මා දිනමිනේ. වහාම යන්නකො දිනමින කතුරු හම්බෙන්න. එවිලෙම කෝල් කළේ මනුස්සට කිව්වා මෙන්න මේ සෝමාදේවිගේ පුතා ඇවිල්ලා ඉන්නවා. වැඩි තැනට ඇවිල්ලා ඉන්නේ. ඔයා ඉන්ටර්වියු කරන්න කියලා. පස්සේ මම එහෙම ගියා ජීඑස් පෙරමාන්තිය ළඟට. ගිහිල්ලා මේ දිනමින කතුරු තුමා ළඟට. ඒ පාර මේ ජීඑස් මහත්තයත් බැන්න මොකටද හේගී කියලා. ජීඑස් මහත්තයා අපි දන්න පොඩි කාලේ ඉඳන් ඉතින් ඒවල ඇවිල්ලා. පස්සේ මේ ගත්ත දිනමිනට පොඩි විභාගයක් තියලා මට මතකයි විභාගයට හිටි අපි පරීක්ෂාවට ලක් කළේ කවුඩානේ පීදස් පෙර මහත්තයා සිලිමින කතුරු එයා තමයි අපි ප්‍රශ්න පත්‍රයෙන් බැලුවේ. ඉතින් මේ හවස ගෙදර ගියාම ඉතින් යුද්ධයක් අම්මා බයිනවා 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 මොකටද මේ ලියපු අරන් ගියේ කිව්වනේ මම මේ වගේ නියන්න එපා කියලා. ඒ තරම් අකමැත්තක් ඇයි? ඒ තරම් අකමැති වුණා. ඒ හිතන්නේ සංස්කෘතියත් එක්ක අම්මා කැමති වුණ නෑ මං ඒවට යනවට. හැබැයි මට හොඳ ගුරුවරු ටිකක් හම්බුණා ඒ ප්‍රවෘත්ති කාමරය ඇතුලේ. ඒ අය මට ඉතින් දරුවෙක් වගේ බලා කියාගෙන මට ඉතින් දුන්නා. මට මතකයි WG ගුණරත්න ප්‍රවෘත්ති කතුතුමා මුල්ම දවසේ මට කිව්වා මේ තමුසේ මෙතෙන්ට හරියන්නේ නැහැ. බලනවා ඉන්නේ උන් ගැටි. මූණෙන් අරක බෝතලයක් ගන්න පුළුවන්. එහෙමයි කිව්වේ.
मंगे हट गौरव एक्मी यह काली हिम तमें प्रवृत्ति काम हेटी डेंग अद होनाई थिंग मे पेनवाने हेटी हिंद मेतन इंद हली अन्े इगनी मनवत्ंडे पा विश्वविद्यालय उरक एक लहरुति मम रसवल पहाक कला रसवल पहाक पहाक एक विश्वविद्यालय अत्य तब हतरा उदय विश्वविद्यालय नो सैमन टाख्यम कर आर्य सिंह सर मतलब साधन गिल पात्र रोटरी हिंग हाला महेश शत पंति पात्र ओकेत्वरण तब पुड़ी पात्र ऐकेत्वरण करवापुरी रसुना कत कर विश्व में ट्यूशन करना दुलाइंटी स्कूल पहा का ट्यूशन करना कल्ला पहाटे आना लेक हाउस नाइट शिफ्ट इला मून कट हाद लेक हाउस पड़ ना अल वेन मैं मकना दिखना बैगे मकना वाड़ी वेना न्यूज रूम की नाइट वाचमें कत्रूम इन दिनाई एडिशन गाने पत्थर लेटेस्ट न्यूज मुकूद न्यूस बे रेट इन मीटा वर्किंग वेडी रेट वे सिद्धि मेरा पहुदा पत्र मिसम पहुदा उदेट इवर गुणरत्म हत्या बेल का ना अभी दहन विसि गाली दुलाहाटे कट पत्र तीव्र कर ला पत्र बार ला पत्र फाइनल एडिशन गिदर गिदर रेखाई दिखाई आई पंद्रह हाइट नगेन रे हतरा बुद्धि आई हाइट नगेट अम्म कम तुना इतकोट अम्म मेरी अम्मी कहना अम्म मेरे मैं नंगियो बला गण आसने पुंच अम्म हिटिया गिदर लुक वकीम गुड़ा नंगी तम गिन गण थिंग ना पुंच अम्म कैंसर आगती बुना ई थिंग मट वगकीम गोडाई इन मट मुदल लोने सहन मुदल लोने ई थिंग और पता हतरा एक दिखा पहाक्तर रूट इन गिया मट हमुना शिष्यत्या किंदे मगे उपाधि एकाले माँ विद्यावेदी बी एस सी कले इंग्लिश मीडियम इतको शरद कुरे महत्या ईटी खतर शरद कुरे महत्या मट कथा लगे मे तमसे उपाध्याय सिंगल मीडियम इंग्लिश मीडियम दिन मीन मंकोस इंग्लिश मीडियम करें अरे अरे मे बैग अंड बै मेकटे आना मंदा गिदर प्रश्न तीन गिदर प्रश्न अभी बलागण वैंड मेकट मास हयाक नव दिल्ली इंडियन इंस्टिट्यूट ऑफ मास कम्युनिकेशन के प्रवृत्ति कला पिलीपंद डिप्लोमा फुली फंडेड संपूर्ण मुदाल पड़ियाद लेक हाउस पड़िया मम ई थिंग अरे पूछे अम्म वाई आ लेड पूछे अम्म वाई नंगी गिदरती मम गिया अब पौलम बलागत दीन मैंने कतर मनली अब गणेगुड महत्ती है दयाबीर महत्ती है हेमदाम मगे पड़िया तरगिन गिदे टू पिहन देवल तरगिन कतर मनली आके थिंग हरी सुंदर आगे हे ये वगे आई सत मैपिया मितनी विश्वास करना अदे वातावरण हरी अडू हरी अडू अभी काले एवनी सलका बेली मा कोई के ने विधि है इनका पौले उदवी है वगे ओह अपे अम्मा कैंसर कह दिला इन्ना कोड गेदर हेमदाम साथी देह कर सारे आ रूटीन ने करती बा अजंता राणा सिंह महात्या वेनम हाल मालक पोल में पोल एलोलू अरंग गेदर है ना इटे पास धर्मश्री गम गे महात्या तिलक रात कुरुड भंडार महात्या मे ओक्को सत्य सर अपे गेदर खेम अभी खेवद बीवद अभी पड़ी ने रसावल ने लम इगन गण अम्मट पिटिका वैदी अम्म मारूल अभी बलागत्ते दिनमेन कतृ मंडली महत्व ओय नमकीन आय प्रसिद्ध नमने अभी पोडिका नम बलागत्ताय सतीयर सर कविल कैम मल दील सलिद की अखरे अत दील मट मत कहीं अजंत महत्याम कोल्लो मई गा मिचर आई दी मेरे त्यागन की दी लेना अभी दिमा उपयोगी सल का लेक हाउस कथा कर सविशेष एल टी टी त्रस्तवादी प्रहार लेक हाउस එළවීම තිබුම අපුරු කතාවක් තිබෙන ඔබ සම්බන්ධ වෙන ආකාරය සහ ඔබ ඊට පස්සේ වැඩ කරන ආකාරය ඒක මේ අර අර අපිට තිබිච්ච ප්‍රවෘත්ති උන සහ ඒ වෘත්තියේ තියෙන ලැදියාවල ඒ කියන්නේ ඕක පොය දවසකුනේ මම ගෙදර ඉන්නකොට මට ඇහුණ සද්දේ කොටුවේ සද්දේ අපේ ගෙදරට ඇහුණා මහරගමට ඉතින් මගේ මිත්‍රයෙක්ගේ බයිසිකලෙන් මම මගට ගිහිල්ලා ඉතින් ලොකු දිග කතාවක් කොහොම හරි මග යනකොට මට ඒ කාලේ අපිට ඉතින් ඔය කන්ටැක්ට්ස් තියෙනවා पोलिस वाले मुकद रेने नई ड्यूटी निकरा हेम पोलिसम कंटाक्ट तीन पोलिस मुखद सिद्धि अद फायर ब्रिगेड तेंगल अपीट तीन कंटे फायर ब्रिगेड मगे मित्र कि दुमी
මිනිහා තමයි ෆයර් බ්‍රිගේඩ් එක නවත්තන් හිටියා කොම්පැනිුවේ පොලිසිය පැත්තේ මට කෑ ගහලා ඔන්න ඔෆිස් එක පැත්තට පැනලා ඇතුලේ කොට්ටිය කට් කොටි පැනලා උඹ කොහෙද යන්නේ මෙන්න මෙහෙලා ඊට අහන් කියලා දැන් ඉන්නේ මීට් ලයින් නේ කොළ කතන්දරේ හොඳයි නේ ඉතින් දිව්වා කියලා කොහම හරි මාව ඉතින් ක්‍රොස් ෆයර් යනවා එහෙන් මෙතුළු රෙඩි තියන ඉතින් රෙඩි තියාගන්නවා ඇතුළට මම හිතන එල්ටීටී සමාජිකයෝ නිකන් දන්න විදිහට අපි දැනට හතර පහ දෙනෙක් ගිහිල්ලායි කියලා සුයිසයිඩ් ඒ අය වෙන ඇටැක් එකක් ඉවර කරලා යන්නේ නමක් නැතුව ලේක අවුසර පැන්නා ඒකයි වුනේ පස්සේ ඉතින් මං එතකොට ඩේලි නිවුස් පුවත්පතේ ඇසිස්ටන්ට් නිවුස් එකේ ආ දිනුමනේ ඇවිල්ලා දිනුමනේ ඇවිල්ලා මගේ අර ඉන්ඩියන් ස්කෝල් එකෙන් පස්සේ මම ගිහිල්ලා මේ ඩේලි නිවුස් කතෘතුමා නිහල් රත්නායක මහත්තයා මං කිව්වා මට ඉංග්‍රීසියෙන් දැන් වැඩ කරන්න පුළුවන් කියලා සරත් කුරේ දිනුමන කතෘ නිදහස් කරනවා මං ගන්නම් කියලා සරත් කුරේ මහත්තයා කියලා කිව්වම පිස්සු කතා කරනවාද ඔයා යවන්න පුළුවන්ද කියලා ටිකක් වෙලා මම මුදේ බලන් හිටියා කියලා කිව්වා මේ කොල්ලෝ ඔය තමයි උඹේ ටර්නින් පොයින්ට් එක ජීවිතේ දිනමිනෙන් ඩේලි නිවුස් කරනවා කියන මිනිහෙක් කරන එකක් නෙමෙයි සාමාන්‍ය මේ ඔය පිම්ම ගනි මම රිලීස් කරන්න හැබැයි ඒක කොන්දේසියක් මත දිනමිනටත් ලියන්න ඕනේ යනවා මම ඩේලි නිවුස් එකට ගියා ගිහලා හරි අමාරුයි ඉතින් මම ඉන්ඩියන් ස්කෝල් එකේදී මං හිතන් ගියේ අර මං අර කිව්වනේ මට පොඩි ටාගට්ස් එනවා කියලා මම මේ හිතාගෙන ගියා ඉන්දියාව යනකොටත් මම මොකක් හරි දෙයක් කරනවා කියලා මම ඉන්දියාවලදී ඉන්ටර්වියු කළා මේ ඒ එවක මේ ප්‍රණාම් මුගර්ජීව මේ හිටපු විදේශලේ විදේශ ඇමතුමාව ඒ ස්ටෝරි එකට නිසා මාව තේරුණා හොඳම සම්මානය හම්බුණා මට ඒ බැජ් එකේ බැජ් ටොප් වෙලා ප්‍රෙස් ට්‍රස්ට් ඔෆ් ඉන්දියා සම්මානය හම්බුණා මට ඒ වගේ පොඩි පොඩි වැඩ කැලි ටිකක් තියෙනවා තොර මන් ඩේලි නිවුස් එකේ ඉතින් මම ඉන්නකොට දැන් අර LTT එකේ LTT එක නිදහස් ඉතන ඉන්න කණ්ඩායම තීරණය කරනවා ඇතුළේ ඉන්න ස්ටාෆ් එක ප්‍රොඩක්ෂන් ස්ටාෆ් එක ඇතුළේ ඒක කේන්ද්‍රික රීඩිය අතරේ ගහනවා ඉතින් තියෙනවානේ වැඩේ යනවා ඉතින් මං හිතන්නේ 50 60ක් හිටියා ඇතුළේ ස්ටාෆ් එක ඉතින් මේ LTT අය උන්ට අරගෙන බිස්කට් එහෙමත් කන්න දීලා අපි උන් අර සුයිසයිඩ් එකට දැක්කම බෙවුලනවා උන් ගැන බය වෙන්න එපා කන්න කියලා බිස්කට් එකකුත් දීලා ඉතින් මේ බිස්කට් උත් කාලා අපි කොහොම හරි මේ නිදහස් කරනවා දැක්කම රීගල් එකේ පැත්තෙන් දැන් ඔක්කොම ටික ඔළුව අත තියාගෙන දැන් එනවා අපේ ස්ටාෆ් එක එපාර ආමි එක හිටියා ආමි එක කිව්වා මට ඇයිඩෙන්ටිෆයි කරන්න මොකද මං විතරයි මමත් අර රීගල් එක ඉස්සර බස් ස්ටෑන්ඩ් එකට මුවා වෙලා ඇයි එහෙනම් වෙඩි තියෙනවනේ මං මුවා වෙලා ඉන්නවා ඉන්නකොට ඒ ඇසේ අපි නෝන කෝල් එකකුත් දුන්නා කොහෙද ඉන්නේ කියලා අර පටපට පටපට ගාලා සද්දෙත් ඇහෙනවා මං කොහොම මං කැම්පස් එකේ ඉන්නේ කියලා කැම්පස් එකේ කොහෙද වෙඩි තියාගන්නේ කියලා ඉතින් පස්සේ ඉතින් උත්තර දෙන්නත් බෑ නේ ඔයාලට ඔබේ ඔබේ මේ වෙඩි තියනවා මේක කනේ තියන් ඉන්න පුළුවන් නෑ පස්සේ සා විශේෂම දැන් ඔබේ බිරිඳ ඇවිල්ලා මම හිතන්නේ ඔබට වරා නිවුස් පිළිමද අප්ඩේට් කෙනෙක් නේ හොඳටම අප්ඩේට් හොඳටම අපි ඒතර දන්නවා ලේක් හවුස් එකට කොටි පැනලයි කියලා පස්සේ මේ අර ගොල්ලෝ නිදහස් කළා න් පස්සේ හමුදාවෙන් එතන හිටපු නිලධාරියෙක් කියලා ඔබ විතරයි ලේක් හවුස් එකේ කෙනෙක් ඉන්නේ මේ ණය LTT නොවේ කියලා අඳුනගන්න කියලා පස්සේ රීගල් එකේ අර ඉස්සරහා මේ පෝටිකෝ එක තියෙන ටෝයිකල ඉස්සරහා එතනයි පාරෙන් යහපැති බස් ස්ටෑන්ඩ් එකේ තියලා කට්ටිය අඳුනගන්න කිව්වා මම ඉතින් පුළු පරම මට අඳුනගත්තා පස්සේ හමුදාවට මේක පාලනය කරන්න බැරි වුණා විශේෂ කාර්ය බලක SF එකගෙන SF එක මට මතකයි SF පිටු මලුතු ඒ මේගොල්ලෝ මේ මර ලෑන්ඩ් රෝවර් ජීප් වල උඩ නැගගෙන ආවේ මුළු මූණම වහගෙන පස්සේ SF එකේ නිලධාරියෙක් එතන ආපු බොහොම තරුණ නිලධාරියෙක් මට ඇවිල්ලා කිව්වා මේ ඇතුළට යන්න හදන්නේ අපි දැන් අරුන් ඇතුළේ ඉඳන් වෙඩි තියෙනවා හිටපු ගම් පටපට ගාලා සද්දය එනවා ඉතින් ඇතුළේ ඉන්නවා දැන් කට්ටිය කවුරුත් නැහැ නේ දැන් ඉතින් ඒගොල්ලෝගේ රාජධානි ඒගොල්ලෝ රජ කරන් ඉන්නවා තාම මේ අපේ යුද්ධ හමුදාව ඇතුළට ගිහිල්ලා නැහැ ඇතුළට යන්න බෑ ඇතුළට ගිහිල්ලා නැහැ දැන් මේ SF එකේ මේ නිලධාරියෙක් කිව්වා මේ අපි ඇතුළට යන්න හදන අපේ ටීම් එක මේ මෙතන ලේක් හවුස් එක අපි ඇතුළට දන්නේ නැහැ නේ ඇත්තටම ලේක් හවුස් එක ඇතුළට කවුරුරි ගියොත් නොදන්න කෙනෙක් ගියොත් එහෙම තාම අවුරුදු 5ක් හරි වල්මත් වෙලා ඉන්න පුළුවන් යන්නේමක් නැති වෙනවා ඒක යන්න හොයාගන්න බෑ මම අවුරුදු මම හිතන්නේ 10ක් විතර ගතුළු හිටියා මං හිතන්නේ මටවත් අදවත් හොයාගන්න පුළුවන් ඒක ලෝකෙ පාරවල් මේ පාර මේ කිව්වා මේ අපිට පොඩ්ඩක් ගයිඩ් කරන්න කවුරු හරි ඕන වෙනවා ඇතුළට යන්න කියලා මං ගාව මට එන්න කියලා නෑ නෑ ඔයාට ඔයා නෙමෙයි මේ අපිට හොඳයි සිකියුරිටි එකේ කවුරු හරි නෑ සිකියුරිටි එකේ කට්ටියකුත් ඉන්නවා මම කොහොමද යන්නේ කියන්නේ අර ඇතුළේ ඉන්න අයට ඇතුළට යන්න කියලා
අනික මට නිලියකුත් නැහැ මම මේ බොහොම ජූනියර් මාධ්‍යවේදී මංකො ඔයගොල්ලොම කියලා කතා කරගන්නේ මේ පාර කිව්වා අපේ ජීවිතයේ දෙක ඔබේ ජීවිතේ එක අපිට පාර පෙන්වන්න කෙනෙක් එන්න කියලා මම හිතන්නේ දෙන්නේ කිදිරිපත් වුණා මේ පාර ඉතින් SF එක ඇතුළට ගියා ගිහිල්ලා පැය භාගකින් විතර මම හිතන්නේ ඒගොල්ලෝ ඇතුළට යන්න කලින් ඇම්බියුලන්ස් 8ක් විතර ගෙන්නුවා ගැල්ලා එන්ජින් ස්ටාර්ට් කරලා තියන්න ඕනේ ඉතින් කොන්දේසියක් දැම්ම ඉතින් අපිත් බලන් ඉන්නවා කොහොම හරි පැය දෙකක් විතර යනකොට මේගොල්ලෝ එක එක කෙනාව ඉතින් කෝණ කරලා ඒගොල්ලෝ බ්ලාස් කරගත්තා. අපි ඉතින් ඇහෙන අපිට එක ඩොම් ගාල ගියාම හරි එකයි කි කිය. ඇතුළින් ඉන්නේ අපර එලියට ආපෝ ඒ කියනවනේ හතර පස්සෙනේ හිටියා කියලා. ඉතින් ගානේ කවුන්ට් එකත් එක්ක ගියා. පස්සේ හතර වෙනියත් බ්ලාස් කළායින් පස්සේ මේගොල්ලෝ ඔක්කොම විඩ් වෙලා ආපහු මුලින් ඉඳන් ආය ඇතුළට එලියට ගියා. මට මතකයි එක සෝල්ජර් කෙනෙක් මැරුණා මේ ඒ කියන්නේ සිවිලිමේ ඉඳලා උස්සලා අරගෙන මුලින්ම යන කොල්ලව උසල අරගෙන අර සිවිලිමි දිගාවිලා ඉඳලා කියන්නේ තනියෙන් මැරෙන්නේ නැහැ මම ඕගලොත් එක මැරනවා කියලා ඒ කිය උසල තමයි සුයිසයිඩ් කරන් තිබුණේ ඒ වගේ කීපයක් වුණා කොහොම හරි මේ අපි දැන් ආපහු හැතුලට යනවා කියලා ඒගොල්ලෝ ආපහු මොනද සිවිලින් වලට ස්ප්‍රේ කරගෙන ගියා සිවිලින් වල ඉන්නවා කියලා කාගෙන ඔක්කොම අතිර කරලා වෙලා හවස පහට දාලා ලකුවා මේ අපි ඉවර එතකොට රූපහිනි ක්‍රූ එකත් ඇවිල්ලා ඔය මට මතකයි මේ අපි දන්න කියන හිතවත්තු කීප දෙනෙකුත් හිටියි දැන් ඇතුළට යන් කියලා ඔක්කොම ක්ලියර් ඇතුළට යන් කියලා. පර්සින් මමත් ගියා රූපහිනී කණ්ඩායමත් ගියා මට මහින්ද වෙන්න ඕනේ ගියා රූපහිනී. මේ ඇතුළට ගිහිල්ලා ඉතින් බොඩි ස්වැට්ලා තියෙනවා ඔක්කොම සුද්ධ කරලා ඉතින් සන්තෝසයි. මම ඉතින් කතුරු තුමාටත් කතා කරලා හරි අපි ඇතුළට ගියා කියලා. ඊතර ගියා කර්ෆියු දැන්. රෑ 10 ඊතර කෝල් එකක් එනවා. කතුරු තුමාගේ. මේ ප්‍රෙසිඩන්ට් කියනවා පත්‍රේ ගහන්න කියලා. දැන් ඉතින් පත්‍රේ ගහන්න කොහේ යන්නද? පස්සේ දැන් කර්ෆියු ගෙදර යත් හඬනවා කොහේ යන්නද එච්චි අපි නේ දන්නේ අපි නේ සිද්ධියේ හිටියේ දැන් මේක ලියන්න බෑ ඒ පාර අපි නෝනගේ තාත්තා ඊයේ සති කීපෙක ගලින් අන්තරා වුණා තාත්තා කිව්වා නෑ මේක රාජකාරිය මේකට බෑ කියන්න එපා යමු මං එක්කන් යන්නම් පාර මීඩියා ඐඩිය එකක් තිබ්බා මාව එක්කන් ගියා රෑ හමුදාවෙන් උපදෙස් දුන්නා කිසිම දොරක් ජනෙලයක් අරින්න එපා කියලා මේවා ට්‍රැප් කරලා තියෙන්න පුළුවන් මේ ක්ලියර් කරපු ටිකේ විතරක් වැඩ කරන්න කියලා. ඊපස් ඉතින් අපි මමත් සරත් මල්ලසේකර මහත්තයයි ඔය ජයතිලක දසිල්ල මහත්තයයි අපි කීප අපි හතර දෙනෙක් ඉඳලා කොළ දෙහික පත්‍රයක් ගහුවා. පහවදාට. ගහලා මේ අපි ගෙදර ගියා. පහවදා උදේනකොට ආපහු ලේක් හවුස් එක කෝඩන් ඔෆ් කළා මේ. බලනකොට අපි හිටපු අපි වැඩ කරපු නියුම කම්පියුටර් කෑල්ලේ හෑන්ඩ් ග්‍රෙනේඩ් දෙකක් තිබිලා. ක්ලිප් පින් එක පන්නලා ලේසෝකින් ගැට ගහලා පස්සේ ඒකත් ඩිෆියුස් කරලා වැඩ කළා පස්සේ මට අපි රත්නායක කතරතුමා නිහල් රත්නායක කතරතුමා මට කතා කළා කිව්වා ඔය වගේ මාධ්‍යවේදීන් 3 දෙනෙක් ඉන්නවනම් අපිට රට පෙරලන්න පුළුවන් මට හරි ආඩම්බරයි කියලා ආඩම්බර තමයි අර වෙලාවේ බුබුරලා ගියා නම් එහෙම මේ කැලියවත් වගේ ආඩම්බරකම නෙමෙයි අර ඇඟේ තියෙන ඇම්මට අපි මේ මේ අර ප්‍රවෘත්ති නිවුස් නේ ඉතින් ඒවා අදාළ යන්න හිතෙන්නේ නැහැ මට හැබැයි ලියුමක් හම්බුණා මේ මැනේජ්මන්ට් එකෙන් ඉතින් අගේ කිරීමක් කළා මම දැන් 98 ඔක්තෝබර් 97 ඔක්තෝබර් මාසේ ඔබ දැන් ඔබ විශේෂයෙන්ම දැන් පුහුණු මාධ්‍යවේදියෙක් හැට තමයි දිනමින පත්‍රයට සම්බන්ධ වෙන්නේ රුපියල් 500 පඩියට 500 පඩියට රුපියල් 500යි රුපියල් 500 750 කළා මාසයකට පස්සේ ඔව් අවුරුද්දක් යනකම් පර්මනන්ට් කළේම නැහැ අම්මා මැරුණා අතරමඟ අම්මා මැරුණාම මට මතකයි ප්‍රේමදාස මහත්තයා එවන්ස් කුරේ මහත්තයා තේ පණිඩයක් කියලා තිබුණා මොනවද කිරෙන්න ඕනේ කියලා බලන්න කියලා මේ පාර එවන්ස් කුරේ මහත්තයා මයෙන් ඇවිල්ලා මලගෙදර අම්මගේ මිනිහ තියෙනක මම මයෙන් ඇවිල්ලා හුවා මේ මොනවද කිරෙන්න ඕනේ ජනාධිපතිතුමා අහනවා මොනවද කිරෙන්න ඕනේ කියලා ඔයා තාම ට්‍රේනී නේද අපි පර්මනන්ට් කරන්න කියලා කියන්නම් ලේක් හවුස් එක කියලා මම කෝ වඳින්නම් ඒක නම් කියන්න එපා කියලා පර්මනන්ට් කරන්න එපා ඔව් මොකද ඒ පා කිව්වේ මම අපි පර්මනන්ට් වෙන ක්‍රයිටීරියාක් තියෙනවනේ ඒකට ප්‍රවෘත්ති කතුරු සෑහීමකට පත් වෙන්න ඕනේ මම දැන් පර්මනන්ට් කළ යුතුයි කියලා දේශපාලන මැදිහත් වීමකින් මම පර්මනන්ට් වුණා නම් ඒක මම කවදරි පහු කාලෙන වටෝක නරක නාමයක් වෙනවා ඊට පස්සේ මම කිව්වා නෑ එහෙම අවශ්‍ය නෑ එහෙනම් මොකද්ද කරෙන්න ඕනේ මම කිව්වා මේ ගෙදර ණයක් තියෙනවා ඒක මට නිදහස් කරලා දුන්නොත් ලොකු දෙයක් කියලා. පස්සේ ජනාධිපති අරමුදලෙන් මුදල් ගෙවලා ඒ ණය නිදහස් කරලා දුන්නා ප්‍රේමදාස මහත්තයා. ඒක ලොකු දෙයක්. ඒක මම ඒක ගෙවලා අර එකපාර ගෙවනකොට ඒකෙන් ඩිස්කවුන්ට් එකක් හම්බෙනවා. ඉතින් මම ඔබ ගෙවලා ඩිස්කවුන්ට් එක ඉතුරු ගානක් චෙක් එකකින් හම්බුනේ. මම ගිලා පොදින්න පැවක.
ගිහිල්ලා මට මතකයි සිරිහත්තුටුව කියලා මහත්තය තමයි ජනාධිපති අරමුදලේ හිටියේ කාලේ. මම ඉතින් දුන්නාම කිව්වා නෑ නෑ ඉන්න වාර ජනාධිපතිතුමා හම්බෙන්න ඕනේ කියනවා. පස්සේ ඉතින් ප්‍රේමදාස ජනාධිපතිතුමා. ඌ ඒතර මම පුහුණු මාධ්‍යවේදී රුපියල් අර මං කිව්වේ අර අවුරුදු 20යි. ඉතින් ජනාධිපතිතුමා හම්බෙන්න ඕනේ කියනවා කිව්වා. මං ඉතින් මට මාර බයයි දැන් මම දැන්. ආණ්ඩුවේ මාධ්‍යවේදියෙක් මේ ජනාධිපති හම්බෙන්න කතෘතුමා දන්නෙත් නෑ, චෙයාර්මන් දන්නෙත් නෑ. පණ්ඩිතකම් කරන්න ගියා වගේ නේ. ඒ පාර මට එන්න කිව්වා. दिनवीन पत्र संबंध विशेष मारे प्रवृत्ति संबंध माध्यवेदी खेट लंका पी एच डी इट पास आसन्न सिद्धुमतम लोके माध्यवेदी कथाबाकिनवे निर्देशन पास दिन एम गोब कोई तरह वासनावंत जीवित මහන් සමරනායක මහත්මයා මට කතා කළේ රංගමේ ඒත් මගේ හොඳ හිතවතෙක් අපි දෙන්න දේශපාලන වශයෙන් වෙනස්කම් තියෙනවා හැබැයි අපි දෙන්න හරි යාළුයි මට කතා කළේ මේ UN එකේ පොඩි ට්‍රේනින්ග් එකක් ඇවිල්ලා තියෙනවා කැමතිද යන්න කියලා නිව්යෝක් වල ඊපස්සේ ඉතින් මමත් ඕවා ඉතින් බලබල ඉන්නේ මම කවපෝ දාන්න කියලා එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නිව්යෝක් මූලස්ථානයේ මාස දෙකක පුහුණුවක් ඉතින් ඉතාම හොඳ यूएन के अतुले यूएन के वेडवेन्नी कोहो मत क्या यूएन के स्टाफ बंधु गण बंधु इंटर्नशिप मस देखा काले अटे इतना मैं डेली तरण वैसे बहुम तरण वैसे माध्यवेदी इंट विशेष मिगन गणवर तीस पहाट कल विरगर गंटे बुहुंड मध्यापन कर मगे तीन तीस पाइंट मैं मेरे करनाकोट मे एक्सा जाति संविधान सभापति नमी बिया देश में तुम अब संजो के महात्मा ये तुम आव देश नमी बिया निधास गे अणु दशके मुल अणु अणु मत मतकोट मैं अणु अट मम्मी के हतर लाभाल राज्य राजी विदेश मत मैं एक्सा जाति संविधान सभापति देश मिया नमीबिया पार अतगा पार अतगा नमीबिया निधास मैं हे इट कलिंग मिया मे पार दबल्ट पार अतगा रेट ये लाइट कणुकेट पाड़कर पाड़ला मिया ऐनो इंगलंत वैडी दूर अद्यापने गिहिला निधास दायक वेला निधास लागत आप मुलमांडी विदेश मैं पत्ते ඉතින් දෙමෝපියන් නැති අසරණ පහපාර හිටපු කොල්ලෙක් අපිට දේශනේ තිබ්බා අපි ඔක්කොම අවුරුදු 28 30 මාධ්‍ය වේදින් කණ්ඩායම ඉතින් මේ අන්තර්ජාතික ප්‍රශ්න ගැන නැමීබියාව ගැන ඔක්කොම කියලා මම ඉතින් අහගෙන හිටියා ඒකලා අන්තිම ප්‍රශ්නේ අහන්න කිව්වම මම නැගිට්ටා මං කිව්වා දැන් අපි ඔක්කොම විෂය කරුණු කතා කළා ඊට වඩා වැදගත් දෙයක් මට ඔබතුමෙන් අහන්න තියෙනවා අර නැමීබියාවේ පාර අතු ගාපු කොල්ලා අද එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සභාපති මුල්පුටුව මහලේකම්ටත් උඩින් එයා තමයි සභාපති. එතකොට මේ මහපාරේ ඉඳන් මෙතෙන්ට ආපු ගමන කොහොම වෙන්න ඕනේද? අද ඔය තැන ඉඳලා එයා පස්සේ ඒ රටේ අගමැති වුණා. මං කිව්වා අපි ඔක්කොම අවුරුදු 30ට අඩුයි. අපිට පොඩි අවවාදයක් දෙන්න. අපිට දෙන පණිවිඩය මොකද්ද? මෙතන ඉඳන් මෙතෙන්ට ආවේ කොහොමද? මගේ දෙහා එක එල්ල බැලුවා. यंग मैन तरुण इकमक रहसाइदी तमुंगे इलाके कव दावत एसदीडी टागट तीयागण किसीम बाधक तमुंगे एसदे अयंकर हर मम मट टागटे आगे बुण मे टागट मट हूँ थिंग तरण नहीं थिंग अभी अरे අපි මේ වත්තේම ලහිරු తాවකාලික දේවල් අපි කොයි මොහොතේම රණවද්දන්නේ මේ මරණය අතින් ගත්ත ජීවිතනේ අපේ තියෙන්නේ
හැබැයි ඉතින් ඒ ඉන්න ටිකේ රටට සමාජයට තරුණයන්ට උදව්වක් කරලා තමුන් දන්න දේ බෙදා හදාගෙන ඉන්න පුළුවන් කියලා දීලා ඒක ඒක තමයි ලොකුම සතුට. ඉතින් ඒ නිසා තමයි මං හිතන්නේ මේ ජයග්‍රහණ ගන්න පුළුවන් උනේ. අනික මේ ඒ තමුන් දැන් මම 2001 පත් වුණා 2002 මේ ආණ්ඩුවත් එක්ක 2003 මං යනවා මහා කොමසාරිස් කාර්යාල මැලේසියාවේ. එතකොට තානාපති සේවයේ දේශපාලන පත්වීම. ගියහම මගේ මහා කොමසාරිස් වෙන්නේ මේ රෝසි සේනනායක. පස්සේ එක්කම මම මට හම්බෙන මුල්ම තානාපති සේවයේ ගිහිල්ලා මට හම්බෙන මුල්ම උත්සවයේ තමයි මලයා විශ්වවිද්‍යාලයේ සංස්කෘතික උත්සවයකට තානාපතිතුමාව නියෝජනය කරන්න. එතකොට රෝසි නෙමෙයි හිටියේ. නමුත් රෝසිට කලින් අපේ හිටපු තානාපතිතුමා මට මේ කිව්වා දයාලියනගේ මහත්තයා මට කිව්වා මේ තමුසේ යනවා මේකට කියලා කිව්වා. මම ගිය පළවෙනි එකෙන්ම එතන මේ වයිස් චාන්සලර් මට හරි යාළු වුණා. යාළුලා මම මේ ඔක්ස්ෆර්ඩ් වල කරපු රිසර්ච් එක අහලා මට කිව්වා මෙහි උගන්නන්න ඉන්න කියලා. මලයා විශ්වවිද්‍යාලයේ ලෙක්චර්ස් කරන්න කියලා. මම ඩිග්‍රී විතරයි මම මාස්ටර්ස් කරලා තිබෙන්නේ මං කොහොම ලෙක්චර්ස් කරන්නේ නෙමෙයි මම ඉගෙන ගන්න ආසයි මට චාන්ස් එකක් දෙන්න ඉගෙන ගන්න කියලා. පස්සේ මිනිස්සුන් මට දුන්නා ඔන්න අපි ලබන මාසේ කෝල් කරනවා මාස්ටර්ස් වලට ඇප්ලයි කරන්න ඉන්න කියලා. අනේ මම ඇප්ලිකේෂන් එක දැම්මම මට ශිෂ්‍යත්වයක් හම්බුණා ඉගෙන ගන්න කියලා. මාස්ටර්ස් ඒලා සාව කරන්න ගමන් කරන්න ඕනේ. ඉතින් මං ඕක එතකොට රෝසි සේනනායක මහත්මිය ඇවිල්ලා මං ගිහිල්ලා කිව්වහම මට මෙහෙම chance එකක් ඇවිල්ලා තියෙනවා මේ masters කරන්න මේ රස්සාව කරන්න ගමන් කරන්න වෙන්නේ කියලා. කිසි ප්‍රශ්නයක් නැහැ. මගේ වැඩ ටික වා කරන්න කොච්චරයි. ඔයාගේ අධ්‍යාපනය කරගන්න. මේ වැඩ disturb කරගන්න එපා. මගේ blessings තියෙනවා කරගෙන යන්න කියලා මට සම්පූර්ණ ආශිර්වාදය දුන්නා. එහෙනම් මට මේ අවුරුද්ද දෙක ඇතුළත මම අපි රස්සාවත් බොහොම අගේට කරන ගමන් masters උත් කරගත්තා මම. මංගර මේ ඔබ කොයිතරම් වාසනාවන්තයිද කියලා ඇහුනේ ඇහුවේ එක අවස්ථාවක මම දන්නේ ඇන්ටොනෝ ගුවන් යානය ආයි අනතුරට මුහුණ පාන්න යාපනයේ යාපනයේ තියෙද්දි ඔබට යන්න අවස්ථාව ලැබුණේ නැහැ. ඒකම ජීවිතේ වාසනාවක් නේ. මම හරි ආසයි ඔය යාපනය යන්න. මම තාමත් ආසයි යාපනය යන්න. එදා ඔය අප්‍රේල් මාසේ 95 මයි තරම යුද්ධේ ටිකක් දරුණුවට යන කාලේ උදේ ගිය ගුවන් යානය කතරුදන් වුණා ඇන්ටොනෝ එක. මම හිතන්නේ මට වැඩි ඇන්ටොනෝ එකක් වෙන්න ඕන. ඒ කියන්නේ ඒ ගුවන් යානයේ අතුරුදන් අපි එතකොට දැනගෙන හිටිය එතකොටත් දන්නේ LTT එකට සර්ෆස් ටු යා මිසයිල් තියෙනවා කියලා. ඇත්ත පසුව තමයි දැනගත්තේ මේ මිසයිල් එකක් ගහලායි මේක. මේ ළඟදී ඇඩ්මිරල් රවි විජේගුණවන්ත ලියලා තිබුණා ඒ ගැන. මේ ලස්සන ලිපියක් අයිලන්ඩ් එකට. ඒ සිද්ධිය මට මතක් වුණා ඔබ කියනකොට. මේ මුල් ගුවන් යානයේ අතුරුදන් වුණා උදේ. දවල් දෙකට විතර අපිට මට ගුවන් හමුදාවෙන් කතා කරලා කිව්වා අපි උදේ ගියේකට වෙච්චි උනේ මොකද්ද කියලා හොයන්න තව එකක් යනවා. ඒකෙන් යනවා පරීක්ෂණ කණ්ඩායම. මේ ඒකේ වුණනම් ඔබටත් ගිහිල්ලා මේක පොඩ්ඩක් වාර්තා කරන්න පුළුවන් මේක මොකද උනේ කියලා මේක. ටිකක් ඉන්ටරෙස්ටිං වැඩේ මේ පස්සේ හැබැයි සීට්ස් තියෙන්නේ තුනයි කිව්වා. ඔබයි ගුවා ඡායාරූප ශිල්පියයි තව කවුරේන මේ සීට් තුනක් තියෙනවා කියලා. අපි හොඳ හිතවතෙක් තමයි ඔය මේ කිරම පිය සෝම සිළුමිණ පත්තරේ. කිරම මටත් ඔය පණිඩේ ඇවිල්ලා තිබ්බා. කිරම ඇවිල්ලා මම ඇහුවා මේ රංගමල්ලි මේ යනවාද යන්ද මේ ගිහිල්ලෙන්න මේ මේක බ්‍රහස්පෙන්දාවක් හෝ සිකුරුවද සිකුරාදාවක්. මම හිතන්නේ සිකුරාදාවක් වෙන්න ඕනේ. සිකුරාදා කියන්නේ ආ කියන්නේ සිළුමිණට තමයි වඩා වැදගත් වෙන්නේ ප්‍රවෘත්තිය. මොකද මම ගියා නම් සෙනසුරාදා අපි වැඩ කරන්නේ නැහැ. ඉරිදා පත්‍රයක් නැහැ. සමුද තමයි මට ලියන්න වෙන්නේ. ඉරිදා ලියන්නේ සමුද පත්‍රයට. අනික මේ උතන හිටිය කරුණාරත්න සපුතන්ති අපි කුමාරදාස සපුතන්තිගේ අයියා සපුවට සපුවයටත් යන්න උනවා තිබුණා. පස්සේ මේ මං කිව්වා එහෙනම් එතකොට එඩ්වින් වීරසිංහ ඡායාරූප ශිල්පියා කිරම පියසෝමයි සපුවයටත් යන්න ඕනේ කිව්වා. එහෙනම් මං කිව්වා එහෙනම් මම ඉන්නම් මම දැන් මම හිතන්නේ ඊට කලින් සතියෙත් මං ගිහිල්ලා ආවා. මේ ගිහිල්ලා ආවා මොකක් හරි වැඩකට මේ අපිට කතා වැඩකුත් නැහැ නේ සිළුමින්ටනේ හුඟක් ඕන වැඩකට ඒක නිසා ඔය යන්න කියලා. ඉතින් ඒගොල්ලෝ ගියා. ඒ ෆ්ලයිට් එකටත් ගැහුවා. ඒ ෆ්ලයිට් එකත් ගියා යාර. අදටත් ඒ තුන් මේ මාධ්‍යවේදීන් අතුරු දහන් ඒ තුන් දෙනා. මම මේ මොකක් හරි දෛවයේ හේතුවකට මට තීරණයක් ගන්න වුණා මන්නු ගිහින් ওই තුන් දෙනා යන්න කියලා. මාධ්‍යවේදී කියලා කියන්නේ කාටද? ඔබේ තියෙන අත්දැකීම් එක්ක. හරි අමාරු ප්‍රශ්නයක් ඔය. සිංහල භාෂාවෙන්
තේරුම් කරන්නේ. දැන් ඔය ජර්නලිස්ට් කියන තන පුද්ගලයාට සිංහල භාෂාවේ මම දන්න වචනයක් නැහැ. මාධ්‍යවේදියා කියන්නේ මීඩියාමන් කියන එක. මීඩියා පර්සන්. ඒක මා ඒක මා ඒක ડોකියුමන්ටරි කරන කෙනෙක් වෙන්න පුළුවන්. එතකොට මේ ඔයාගේ ටෝක් ෂෝ කරන කෙනෙක් වෙන්න පුළුවන්. එතකොට මේ මේ එඩිටර් වුණත් මීඩියාමන් කෙනෙක්. එයාට ජර්නලිස් වාගේ මේ සංස්කරණ ශිල්පියත් ඇත්තටම එයාට මාධ්‍ය කලාවක් තේරුම් ගන්න ඕනේ. තියෙන්න ඕනේ. මේක ඒ කියන්නේ මාධ්‍යකරණය කියන එක හරි පුළුල් පරාසයක තියෙන්නේ. ජර්නලිස් කියන කෙනා එහෙම නෙමෙයි. ජර්නලිස් කරන කෙනා වැඩ කරන්නේ නිවුස් එක්ක. නිවුස් ඇන් කරන්ට් අෆෙයර්ස්. ප්‍රවෘත්ති සහ කාලීන සිදුවීම් එක්ක තමයි ජර්නලිස් කියන කෙනා ඉන්නේ. එයා මීඩියාමන් නෙමෙයි. එයා ජර්නලිස්ට්. ඒතර එයා ප්‍රවෘත්ති හා කාලීන සිදුවීම් එක්ක නිතර ගැටෙන ජනතාවට ප්‍රවෘත්ති සපයන කෙනෙක්. ඒ ප්‍රවෘත්ති වාර්තාකරුත් නෙමෙයි සිංහල වචනේ. වැරදි. වාර්තාකරු කියන්නේ රිපෝර්ටර් කියන එක. රිපෝර්ටින් ඕන කෙනෙකුට කරත හැකි. අපි මේ තේ හදන ළමයාට කිව්වොත් එයාත් රිපෝර්ටින් කරයි. මොකද එයා ගිහිල්ලා කතාව අහගෙන ඉඳලා ඒ කතාව කියන දේ ලියනවා. ඒක නෙමෙයි ජර්නලිසම් කියන්නේ. ජර්නලිසම් කියන එකේ කරුණු හෙවීම්, මේ මිනිහා කියපු එක ඇත්තද කියලා තව කෙනෙක්ගෙන් අහගන්න එක, ඩබල් චෙක් කරන එක, මේ තොරතුරු හරිද, මෙයා කාල් කිලෝ 50ක් ගෙන ගියා ඇත්තටම කාල් කිලෝ 50ද නැත්නම් කීයද. එතකොට ඒක ප්‍රොසෙස් එකක්. ජර්නලිසම් කියන එකට සිංහල වචනයක් මම තාම මේ ඔය අපේ මහාචාර්ය අරංගලගෙන් මම දන්න දන්න හැම කෙනාගෙන් අහනවා. මට නම් තාම එහෙම වචනයක් හම්බුන්නේ නැහැ. ඒක වෙනම කලාවක්. ඒක ප්‍රවෘත්තිත් එක පමණයි. ප්‍රවෘත්ති සහ කාලීන සුදුම් එක විතරයි ජර්නලිසම් කියන වචනේ යන්නේ. ඉංග්‍රීසි වචනේ යන්නේ. නැත්තම් මීඩියා කරන කවුරුත් මාධ්‍යකරුවෙක් තමයි. දැන් ඔය සිනමාවත් මාධ්‍යයක්නේ. සිනමාවත් මාධ්‍යයක්. දැන් ඔබ ඔය කියපු හැම කතන්දරේදීම ඔබට සෑහෙන අවස්ථා හම්බ වෙනවනේ ජීවිතේදී. තරුණ මාධ්‍යවේදියෙක් හැට සහ වර්තමානයේත් දැන් අතරම මේ අද වෙන විට එවැනි අවස්ථාවක් හම්බ වෙනවද මේ ඉන්න මාධ්‍යවේදින්ට? අවස්ථාල් හොයාගන්න පුළුවන් වහිර. හොයාගන්න පුළුවන්. පුළුවන්. ඒක තමන්ගේ අතේ තියෙන්නේ. තම කියන්නේ අපි හැමදාම කරන දේ යන්නේ මේ සිස්ටම් එකට බැන බැන ඉන්න එක. අපි දැන් ඔය කෙනෙක් එක්ක ගහන්න කී දෙනෙක් පඩි හම්බ වෙනවද කියලා අහන්න දැන් අතරම. ඔය ස්ටේෂන් එක රේඩියෝ channel කීයක් පඩි ගෙවලා තියෙනවද පහුගිය මාස 3 4 වහන්න ඔන්න මෙන්න තියෙනවද ඔන්න මෙන්න තියෙනවා තියෙනවා විකුණන්න ඔබට සල්ලි දෙනවා ඔබට කියලා ගන්න පුළුවන් රේඩියෝ channel එක ටෙලිවිෂන් ස්ටේෂන් කීයක් තියෙනවද පඩි නොගව තියෙනවා පඩි බාගෙට දෙනේවා අපි කරන්නේ සිස්ටම් එකට බැන බැන ඉන්නේ හැමදාම අපි කරන්නේ සිස්ටම් එකට බයිනවා හැබැයි මම සිස්ටම් එකට බැන්නේ නැහැ දින ලේක් හවුස් එක තරම් සිස්ටම් එකට බයින්න සුදුසු තැන තවත් නැහැ හැබැයි මම කල්පනා කරලා මම මේ පතු වෙන්න කියනවා නෙමෙයි අපි කොහොමද මේ ගමන ගියේ කියන එක මට අපිට හැමදාම උනා තා අපි මේ සිස්ටම් එකෙන් අයින් වෙලා අපේ පාරක් හදාගන්න ඔබත් කළේ ඒකනේ ඔබ කරන්නේත් ඔබ කළෙත් ඔබ ගිය පාරෙන් ටග්ගල ට්‍රැක් එක මාරු කරනවා මේ ට්‍රැක් එක මාරු කරන්න හොඳට කකුල් දෙක හයිය තියෙන්න ඕන සා ගොඩක් කට්ටිය මේ රිස්ක් එක ගන්න බයයිද ගන්න බයයි ගන්න බයයි ඇයි බය self confidence නැහැ තමුන්ට ආත්ම විශ්වාසයක් නැහැ නෑ මට මේක කරන්න පුළුවන් නෑ පොඩි ෂුවර් නැති ගතිය පොඩි තියෙන පොඩි පොඩි අවුලක් තියෙන නෑ මේක හරියයිද නැද්ද එකම දෙයයි ලහිරු තියෙන්නේ දැන් මම හිටියේ ප්‍රවෘත්ති කලාවේනේ එතකොට මම නිවුස් රූම් එකෙන් අයින් වෙලා මං අද හිටියනම් මම අද ඩේලි නිවුස් එකේ අදත් මම නිවුස් එඩිටර් මට්ටම මේ බාණ්ඩු මාරුන්ට මාරිනවනේ සමහරු කාර් හොදන්නත් දානවා ට්‍රාන්ස්පෝර්ට් එකට ලයිබ්‍රියට දානවා ඒවත් විඳ විඳ මට ඉන්න තිබ්බා ඉන්න තිබ්බා පඩියක් කරන් ඉන්න තිබ්බා හැබැයි ඒක නෙමෙයිනේ අරමුණ තමුන්ට ටාගට්ස් තියෙනවා නම් එතෙන්ට යන්න ඕනේ එකම දේ රාජ්‍ය ආයතන නෙමෙයි අපි දන්නවා සමහර පෞද්ගලික ආයතනවල හිටපු අධ්‍යක්ෂකරු ඊට පස්සේ අර ටවර් වලට දානවනේ නැතුව සෑහෙන ඒක එහෙම තමයි ඒ ආණ්ඩු මාරුවේ සැටි ඒවනම් මම ආණ්ඩු මාරු හතරක් පහක් විතර මම ලේක් හවුස් එකේ දැක්කනේ එතකොට ලහිරු මෙතන වෙන්නේ මම කලේ එකයි මම ඇත්තටම කලේ එකයි නෙමෙයි ඇත්තටම හරියටම බැලුවොත් මම ඉංග්‍රීසි ඉගෙන ගත්තා එතකොට දෙවෙනි භාෂාවක් ඒක ඒකයි පළවෙනි එක දෙවෙනි එක ක්වොලිෆයි වීමයි මට තියෙන අත්දැකීම් එක දැන් මගේ අවුරුදු 18ක විතර අත්දැකීම් එක ඔබට ඕනතරම් ඊට වඩා ප්‍රමාණයක් තිබෙනවා දැන් හැම වෙලාවෙම කියන දෙයක් නෙමෙයි මාධ්‍ය සම්බන්ධ බොහෝ දෙනෙක් පඩි මදි මේකෙන් ජීවත් වෙන්න අමාරුයි ඒත් ඔබ ඔය කියන අනිත් දොරටු විවෘත කරගන්න නැති එකද සම්පූර්ණ නැත් ඒකට මේ දැන් හැම පැත්තෙම ව්‍යාපාරිකෙක් විදියට ඔබ වගේ වෙනම channel එකක් පටන් අරගෙන තව අයට රස්සාවල් දීලා මේකෙන් ආදායමක් අරගෙන
व्यापारयक् ඔබ මේක ව්‍යාපාරයක් විදිහට කරනවා. ඔබට චම්බට අර ලයිසන් දීපු channel එකක් නැහැ. ඒත් ඔබ channel එක හොයාගත්තා. platform වල. අද ඔබගේ interview එකක් ලක්ෂ 3ක් 4ක් දිනේ බලනවා. සාමාන්‍ය television station එක කියන්නේ එකක් ඇච්චර ලක් මං හිතන්නේ ලක්ෂ 3 4ක් එකපාර බලයි කියන. ඉතින් ඒ නිසා ඒ creative ඒක තමයි system එකෙන් එළියට පයින්න ඕන කියන එක. ඉතින් අපිටත් තිබුණා මේ buy line එක නැති වෙයි නේද? නම නැති වෙයිද? නම දන්නවනේ නම call කරලා කාටද කිව්ව ගමන් අහවලා කියලා. ලහිරු අපිට රටේ PNG සිට ජනාධිපති දක්වාම යන්න පුළුවන් නේ අපේ මිත්‍රයෙක් හිටියා මේ කෙලින්ම රටේ ජනාධිපතිට කතා කරනවා ලේක් හවුස් එකේ මේ බය නැහැ රැට හිටපු ගමන් අගමැතිවරිය නැගිට්ටු වෙලාවල් තියෙනවා මම කිව්වහම ඉතින් ෆෝන් එකට එනවා ඒ තරම් සිවිල් බලයක් අපිට තියෙනවනේ වෙලා තියෙන අපි ওই සිවිල් බලයට සහ අපේ නමට අපි ඇබ්බැහි වෙනවා ගංජා ගැහුවා වගේ මේකට අද ලංකාවේ ප්‍රධාන මාධ්‍යවල න්ියුස් රූම් එකේ ඉන්න මාධ්‍යවේදී නැත්නම් මාධ්‍ය වාර්තාකරුවන් වරද්දගෙන ප්‍රධාන තැන මොකක්ද? තමුන්ගේ දැනුම වර්ධනය කරගන්න නැති එක සහ සිස්ටම් එකට බැන බැන ඉන්න එක. එක්කෝ අයිතිකරුවාගේ සේවකෙක් වෙන එක. එහෙම වෙන්න ඕනේ නැහැ මාධ්‍යවේදියෙකුට. ඇයි මම මට හීනයක් තියෙනවා. මාධ්‍යකරුවෙක් වෙන්න ඕනේ ජනතාව වෙනුවෙන් කතා කරන්න ඕනේ පිනින්න ඕනේ ඕකනේ මට තිබිච්ච හීන අපි ඔක්කොටම තිබිච්ච හීන ඕකයි කැමරාව ඉස්සරහට එන්න ඕනේ කැමරාව ඉස්සරහට එන්න ඕනේ මොලයක් එක්ක කටක් එක්ක විතරක් නෙමෙයි රූපයත් එක්ක නෙමෙයි ඒතර මිනිස්සු තේරුම් ගන්නවා මූට මොලේ නැහැ මූට මේක පෙනුම විතරයි තියෙන්නේ කියලා එහෙම බෑලයිරු ඒ විතරක් නෙමෙයි දැන් මම හීනයක් කරා මං ප්‍රවෘත්ති කාමරයට ආවහම මම අතකොලුවක් වෙනවා කාගේද අයිතිකාරය එහෙම වෙන්නත් බෑනේ මට පුළුවන්කම තියෙන්න ඕනේ ඔයා ඔයාගේ channel එක කරගන්න ඔයාට ඕන කෙනෙක් දාගන්න මෙන්න මං ඉදිරියට බැස්සා ඒ හයිය තියෙන්න ඕනේ මාතේදී එහෙම නැත්තම් කුලීකාරයෙක් පමණයි මට මතකයි අස්සර අපේ අම්මා කියනවා අපි පත්තර බාස්ලා කියලා පත්තර කරුවෝ නෙමෙයි මේසන් බාස් කෙනෙකුත් අපි අතරත් වෙනසක් නැහැ කියලා අපේ අම්මා කියනවා මට හොඳට මතකයි මාමට මතකයි ඒක තන්දර පත්තර බාස්ලා ඒ කියන්නේ අයිතිකාරයර ඕන විදියට ගිය හදලා දෙනවා කොත්තු බාස්ලා වගේ කොත්තු බාස්ලා වගේ එහෙම බෑ අපිට වරදින තැන එතන ඔබ දින වෙන පත්‍රයෙන් පටන් ගන්න ඊට පස්සේ ඔබ ලංකාවේ මාධ්‍ය ආයතන හා සම්බන්ධව වැඩ කරනවා විදේශ මාධ්‍ය ආයතන වැඩ කරනවා අන්තිමට ලංකාවේ රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂකවරයා බවට පත් වෙනවා කාලයකදී ඔබ මේ හැම දෙයක් එක්කම මේ ලංකාවේ විශේෂම දැන් මේ වෙනට සමාජ මාධ්‍ය විකාශනය දැඩි වෙලා තිබෙනවා කොහොමද මේ ආපු ගමන දකින්නේ ප්‍රදාර පත්‍ර ටීවී රේඩියෝ සමාජ මාධ්‍ය වර්තමානයේදී මේ මාධ්‍ය කර්මාන්තයත් ලහිරු විකාශනයට පත් වෙනවා විකාශනය. දැන් මේ ඇවිල්ලා තියෙන්නේ සංක්‍රාන්ති යුගයකට. දැන් අපි දන්නවා මේ කොවිඩ් කාලේ කොච්චර කී දෙනෙක් ඔන්ලයින් ප්ලැට්ෆෝම් වලට මාරුණාද? පත්‍ර විකුණ ගන්න බෑනේ. මිනිස්සු පත්‍ර අල්ලන්න බයයි. පත්‍ර බෙදා හරින්න බයයි. පත්‍ර ගහන්න බයයි. ටෙලිවිෂන් ස්ටේෂන් වලට ඇඩ් දෙන්නේ නැහැ. කර්මාන්තයේ බිඳ වැටෙනවා. මොකද මුලින්ම කපන්නේ ප්‍රොමෝෂන් බජට් එකනේ. ඇඩ්වර්ටයිස්මන්ට් බජට් එකනේ මුලින්ම කම්පැනි වලින් කපන්නේ. ඒතර එකම කේක් එක දැන් කේක් එක පොඩි වෙනවා. උඟක් අතර බෙදෙනවා. අර ලොකු අරගලයක ඉන්නේ. එතකොට මේ සම්පූර්ණ කර්මාන්තයේ shift වෙනවා online platform වලට. එතකොට දැන් අපි මාස 3ක් 4ක් ඇතුළත අපි දැක්කා අවුරුදු 30කින් විතර වෙන්න පුළුවන් වෙනසක් මේ පහුගිය මාස 3 4 වුණා. හරි ඉක්මනට වුණා අමුතුම platform change එකක්. ඒක මේ covid එකත් එක්ක ලොකු වෙනසක් වුණා. දැන් ඉතින් අපි ආයෙ හිතන්න ඕනේ. දැන් පුවත්පත් වලට ඊයේ ප්‍රවෘත්ති හෙට අද උදේ විකුණන්න බෑනේ. අපි හැමදාම කියන දේ ප්‍රවෘත්ති පත්‍ර කලාව නම් සම්පූර්ණයෙන් වෙනස් වෙන්න ඕනේ. ඒක සම්පූර්ණයට පෙරලෙන්න ඕනේ. පත්‍ර වලට පැවැත්මක් තියනවද? මෙහෙම යන විදිහට නම් බෑ. රේඩියෝ වලට යම් ප්‍රමාණයකට තියෙයි. නමුත් පත්‍ර තරම් ඉක්මනට ඒක වැය වෙයි කියලා හිතන්න බෑලයිරු. දැන් ඔබ මේ YouTube එකේ ඔඩියෝ විෂුවල් දෙකම කරනවානේ. රේඩියෝ ප්ලැට්ෆෝම් එකට යනවා පොඩ්කාස්ටිං වල. එතකොට මිනිස්සු හුඟක් පොඩ්කාස්ටිං වලට දැන් යනවා. අපි දැන් දන්නවා හුඟක් මේ දකුණු ආසියානු රටවල් වල මේ අග්නිදිග ආසියානු රටවල් වල පොඩ්කාස්ටිං හරි ජනප්‍රියයි. ෆිලිපීනෝ රටවල් හරි ජනප්‍රියයි පොඩ්කාස්ටිං. ඔබ වගේ YouTube එකේ වීරයෝ වගේ පොඩ්කාස්ටිං වීරයෝ වෙනුම ඉන්නවා. එතකොට මේ ප්ලැට්ෆෝම් ඉක්මනට වෙනස් වෙනවා ලහිරු මේ. දැන් ඉතින් සම්ප්‍රදායනුව හිතලා හරියන්නේ නැහැ. දැන් අලුත් විදියටම හිතන්න ඕනේ. හිතන්න අලුත් කණ්ඩායමක් අපි හදන්න ඕනේ. ඒක තමයි මේ උත්සාහයක දේ දෙන්නේ. මේ කර්මාන්තය පවතින නම් සාම්ප්‍රදායික මාධ්‍යත් ඒ විදිහට හිතන්න වෙනවා.
ඔබ විශ්වාස කරන විදිහට සාම්ප්‍රදායික මාධ්‍ය මේ අලුත් සමාජ මාධ්‍ය විශේෂම YouTube වගේ දෙයක් ගත්තොත් කොයිතරම් තරජනයක්ද ලොකු තරජනයක් ඒ කියන්නේ AI දැන් YouTube එකට එන්නේ දැන් ඔබ බැලුවොත් ඔබත් එක්ක තරඟ කරන අය ආයතන මොනවද තියෙන්නේ ඔක්කොම ප්‍රධාන නාලිකා ටික එතකොට AI දැන් දන්නවා මේ AI ට මේන් channel එකේ දාන දැන්වීම් වලට වඩා YouTube එකෙන් ආදායමක් එනවා එහෙනම් AI අනුගත කරනවා තමුන්ගේ content එක YouTube එකට එහෙනම් ලොකු තරජනයක් එහෙනම් AI ලොකු platform සදා ගන්න වෙනවා YouTube platforms නැත්තම් පවතින්න බෑ මොකද මිනිස්සු දැන් මොබයිල් ෆෝන් එකේ උඩපල්ල හැනවා මිසක්ක හවසට රට මේක දිහා බලන් උඩ බලන් ටෙලිවිෂන් නිවුස් අහන සම්ප්‍රදාය කෙමෙන් කෙමෙන් අඩු වෙනවා ඊට පහසුයි මිනිසුන්ට මේකේ එහෙට මෙහෙට ගිහිල්ලා යමක් හොයාගන්න එක මම දන්නේ දර ඔබ ලංකාවේ සෑහෙන තරුණ මාධ්‍යවේදින්ව මාධ්‍ය රෙමු කරපු කෙනෙක් අපි මේ ජනමාධ්‍ය විද්‍යාලය තියෙන කාලේ අපි සෑහෙන උදව් කළා ඉතින් අලුතෙන් එන මාධ්‍යවේදින්ට උගාවි අධ්‍යාපන ක්‍රමය හදන්න ඒක විශ්වවිද්‍යාලයක් කර මට්ටමට ගේන්න අපිට උවමනා තිබුණේ ඒක හරි ගියේ නෑ නමුත් මට උවමනාව තියෙනවා ලහිරු මම දැන් මං විතරයි ඉන්නේ प्रवृत्ति मध्य कला आचार्य उपाधि मठ विराई एक मठ विरा मम उगन बेह मे तव अडुगा दिथुन दिन हेदे नौने तव मे मे वृत्तीय मे वृत्तीय गौरव इलाकेंग उलुव के लिए अंगिन्न मादे बिरी सखदा ना ये क्वालिफिकेशन हेदे नौने मंग उत्साह तब अडुगा आचार्य उपाधि दिख तो नक मे प्रवृत्ति कला जनसन्निवेदन इन्नो मास्कोमल इन्नो नम न्यूज मीडिया वल ये सब्जेक्ट के आचार्य उपाधि अद्कने कवर करीपदने किन्न विलाती कमिटमेंट इक बहिन्नो बेहला मोन तर आसावती तोने मगे मित्र बीबीसी की මාධ්‍යවේදී අසා මම ඉන් වර්තමාන නිවුස් වය මතනේ වෙබ්සයිට් එක කරන්න අසා මතනේ ඌවත් මාධ්‍ය රමු කරන්න ඔබ ඇකවුන්ටන්සි කරන්න ගිය කෙනෙක්ව මට හම්බුණා මේ මුස්ලිම් මීඩියා ෆෝරම් එකේ උත්සවයකදී attendance mark කරන්න ඇවිල්ලා ඉන්නවා මේ ඉස්සර එන අයගේ රෙජිස්ට්‍රේෂන් ගන්න ඉතින් තාත්තා මගේ මිත්‍රයනේ ඉතින් මම ඇහුවා මේ තරුණයා මොකද මේ මෙහෙ කියලා නෑ නෑ ලෙවල් කරලා නිකන් ඉන්නවා කිව්වා पहुदाम पुअपत्ता जनमाद विद्यालय इंटर्नशिप विश्वविद्यालय पटंगंडी कल याटूत सहभागी मनकोटी मिनिया अंतिम उपाधि नौकर मेकर अदी मंदेसी अद्दम उपाधि ने तू मे अडी हरियाणा उपाधि अतारो मेक तारी आडंबर रंग कल सूर्य महापोल पैगाली थैंक यू लाइव। अपने लोकल सिस्टम वेस्ट 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 वेस्ट